එතකොට ඇයි මේ ප්‍රධාන මේ දක්ෂ ක්‍රීඩකයන් ඇතුළත් නොවෙන්න හේතුව මොකද්ද කියලා? බලෙන් අනිවාර්යෙන් 150ක් ඕන කියලා මේගොල්ලෝ ඒකට අර ගන්න සල්ලි. මේක අත යටින් තමයි මේ ගනුදෙනු කරගෙන යන්නේ. ඉතින් කවුද අපිට ක්‍රීඩා මත්තට යන්න බෑ. මේ පාරසුන්ත අය ඔය ප්ලේස් වල පස් දෙනා ගියා නම් අනිවාර්යෙන්ම ෂුර්තාවේ. අපි මෙහෙ යනකොටම තුන අරයි යන තුන අරගෙන යන්නේ. තුන නැති කරගෙන ඉන්න වෙන්නේ දැන් කියන්නේ අපි එක ගන්න පුළුවන් එකනේ. ඒකට මම කිව්වා සුගත් වීරසිංහල සහ මේ කට්ටිය මේ මොකක් හරි වෙන බලාපොරොත්තුකින් මේ චෝදනා කරනවා. ඒක දක්ෂයි. හැබැයි මේ පහ අනිවාර්යෙන්ම ඉති. අපි දක්ෂයි. ඒ කියන්නේ මේ හොඳ සල්ලි ගැවසෙන තැනත් මේ කබඩි කියන්නේ. ඔව්. ඒ කියන්නේ මේකත් අර ක්‍රිකට් වාලක මණ්ඩලය ඒ වගේ තියෙන පාලක මණ්ඩලයේ ක්‍රිකට් බෝඩ් එකට ඡන්ද දෙනවා වගේ. ඒ මොකද අපිට දිවස් නැහැනේ නම් ලිස්ට් එක එවන්න. අමතිවරේ ටයිම් එකක් දෙන්න බෑ අපි දව සම්බන්ධයෙන්නේ තනිකර මේ නොමග යවීමක් ඉතින් කීලා වගන් දෙක හවුද හරින්ද ඔව් දිස මේ ලෙටර් එක හදන්න පුළුවන් මං ඔස ලෙටර් එක හදන්න කියන්නේ ඔහෙන් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒක මුනිවතරකම් හිටියක තමයි සුවත් අපිට කියන්නේ සුපුරුදු ලෙන්ගතකමත් අරගෙන ලෙන්ගත ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු වැඩසටහන. මේ රටේ අර ගොඩක් වෙලාවට මම කියන්නේ මේ ට්‍රැක් ලන්තයක් කියලා ඇහෙන දේවල්, දකින දේවල් හැමතැනකම තියෙන්නේ විකෘතිතාවයක්. දැන් ක්‍රීඩාව ගත්තත් එකී මෙකී නොකී හැමතැනකම එවැනි සිදුවීම් තමයි වෙන්නේ. වර්තමාන වෙනකොට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු තරගාවලියට යෑමට එහෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකට යවලා තියෙන්නේ ක්‍රමානුකූලව ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර තලයේ ඉන්න කබඩි ක්‍රීඩකයෝ ප්‍රධාන වශයෙන්ම පස් දිනක් විතර ඉන්නවා ලිස්ට් එකේ. ඒගොල්ලන්ට සහභාගී වෙන්න අවස්ථාව දීලා නැහැ. මොකද්දෝ විකෘතිතාවකින් තමයි කණ්ඩායම තෝරලා තියෙන්නේ කියලා අපිට ලැබෙන තොරතුරුත් එක්ක අපිට කියන සිද්ධ වෙන්නේ. ඒ නිසායි අපි මේ ගැන කතා කරන්නේ. හැබැයි කණ්ඩායමක් රටින් යවනකොට ක්‍රීඩා ඇමතිවරයාට සම්පූර්ණ වගකීම සහ ඒ වගවීම ඔහු සතුයි ඔහුගේ අනුමැතිය අවසානයේ ලබා දිය යුතුයි. කොහොමුණත් අද පුවත්පතේ තියෙනවා ලංකාදීපයේ විරෝධතා කුණුබක්කියට ශ්‍රී ලංකා කබඩි පිළ බංග්ලාදේශයට. ඔන්න කොහොම හරි දැන් බංග්ලාදේශයට ගිහිල්ලා තිනවා. ඒ ගැන කතා කරන්නේ ශ්‍රී ලංකා හිටපු ජාතික කබඩි කණ්ඩායමේ ක්‍රීඩක රත්නපුර දිස්ත්‍රික් සංගමේ සමාජික සුගත් වීරසිංහ අපිත් එක්ක සහභාගී වෙනවා දැන් මේ මොහොතේ. ආයි බෝවන් ඔබට. ආයි බෝවන් සත්. මොකද්ද මේ හුටපටේ සුගත් මල්ලි? ඇත්තටම දැන් මේ බංගබන්දු තරගාවලිය ආරම්භ වෙනවා මේ මැයි මාසේ 24 වෙනිදා. ඔව්. ලංකාව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. 24 කියන්නේ අද? අද. ඔව්. අද දින තමයි කණ්ඩායම යන්න තියෙන්නේ පිටත් වෙන්න තියෙන්නේ. නමුත් මේක අපි විරෝධතාවයක් ඉදිරිපත් කරලා ගොත්තයේ කාටද? ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට, ක්‍රීඩා ඇමතිවරයාට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධව මේකේ යම් කිසි ක්‍රීඩකයන් තේරීමේ දුර්වලතාවයක් තියෙන බව සම්බන්ධයෙන්. මොකද හොඳ ප්ලේයර්ස්ලා හතර පහක් අඩු වුණා. ඔව් මේ මට නම් සඳහන් කරන්න පුළුවන් අස්ලම් සාජා, සබ්හාන්, හාලිස්, ආසිරි සඳරුවන්, සමරකෝන්. මේ ඔවුන්ගේ තියෙනවා විශේෂයෙන් මේ සමරකෝන් කියන ක්‍රීඩකයාගේ පදක්කම් දිනපු ලිස්ට් එකක් තියෙනවා. මේක දාන්න සම්පත් මේ මං හිතන්නේ 20ක් 25ක් විතර තියෙනවා. ඔහුත් මේක කණ්ඩායමට ඇතුළත් වෙලා නැහැ. තර සංචාරයට සහභාගී වෙන්නේ නැහැ එයත්. මේ ඒකටත් වැඩි විශේෂත්වය තමයි කණ්ඩායම තේරීම් තරඟ තුන්වෙද තියෙන බංග්ලාදේශයට කණ්ඩායමක් කරන මේගොල්ලෝ හතර වෙනිදා. ඒක සංගමයෙන් හතර ලිස්ට් එක. හැබැයි මේ සෙලෙක්ෂන් එකේ අවසාන 12 දිනක් මේක 24 දින තමයි තෝරගන්න තුන්වෙනිදා අවසානට මේකේ 12 දෙනෙක් සෙලෙක්ට් කරගන්න ඕන ටුවර් එකට අරයි යන්න. නමුත් ඒ 12 දෙනා තෝරන්න තියෙන්නේ 15 වෙනිදා. බත් හතර වෙනිදා සංවිධායකවරුන්ට ක්‍රීඩකයන් 12 දෙනෙක් සහ තාක්ෂණ නිලධාරීන් විනසුරයන් සහ ටීම් මැනේජර් ඒ වගේම පුහුණුකරු ගේ නම් ලිස්ට් එක යවනවා. ඔව්. එතකොට ඇයි මේ ප්‍රධාන මේ දක්ෂ ක්‍රීඩකයන් ඇතුළත් නොවෙන්නේ හේතුව මොකද සුගත්? අපි දකින විදිහට ඇත්තට මේ නිලවරණ තිබුණා අප්‍රේල් 19. ඒ නිලවරණයේදී සමහර ක්‍රීඩකයන්ගේ දිස්ත්‍රික්ක වලින් ඔය ප්‍රතික්ෂේප වුණා ඔය වත්මන් කබඩි සංගමය.
හේතුව මොකද ක්‍රීඩකයන් ඉන්නසන්තයි ඔය ඉන්දියාවට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ මුදලට ඒ ඉන්දියා ක්ලබ් ටූර්නමන්ට් එකට සෙල්ලම් කරන කට්ටිය තමයි ඉන්නේ. නමුත් ඒ කට්ටිය දිනලා එනකොට යම්කිසි මුදලක් හම්බ වෙන ඔය ක්ලබ් එකකින් ඒ සල්ලි වල ප්‍රශ්නයක් තියෙනවා. මේක මේක දිගින් දිගට මූල්‍යාත වෙනවට දානලා තියෙනවා. සුගදාස මේකට පැමිණිලි කරලා තියෙන මේ වර්තමාන මීටිය සභාපති පිළිබඳව එහෙම. නමුත් ඔය සල්ලික භාගයක් නොදෙන එක ප්‍රශ්න තමයි. ඒක තමයි මේගොල්ලෝ කපන ටික දෙන්නේ. අනිත් කට ඒ කියන්නේ මේ 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 නම් ප්‍රධාන නම් පහ සඳහන් කරන අයද ඉන්දියාවට ගිහිල්ලා ප්ලේ කරන්නේ? ඉන්දියාව ප්ලේ කරනවා. ඒගොල්ලන්ගේ මුදල් ඉල්ලනවා. මුදල් ඉල්ලන උගතේ හම්බ වෙන මුදල්. ඒ මුදල් ලැබෙන මුදල් දෙන්න ඕන කියන එකක් තියෙනවද? නැහැ. ක්‍රීඩා සංවර්ධන මම අධ්‍යක්ෂ නරවලුන් තව එහෙම පදනමක් නැහැ. නමුත් අර ක්‍රීඩාවේ සුභසිද්ධිය තකා ෆෙඩරේෂන් ඩොනේෂන් එකක් විදිහට කරන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ කරන්නේ ඩොනේෂන් එකක් විදිහට නෙවෙයි. බලෙන් අනිවාර්යෙන් 50ක් ඕන කියලා මේගොල්ලෝ ඒකට අර ගන්න සල්ලි. ඉතින් සමහර ළමයි දෙන්නේ නැහැ. ටිකක් මේ ආදිමදි කරලා අප පොඩ්ඩක් දෙනවා. ඉතින් එහෙම මේකුත් තියෙනවා. ඒක සල්ලි. ඒක ලොකු මුදලක් ලැබෙනවද? ඔව් සාමාන්‍යයෙන් ඔය ගත් කට්ටියෙන් මේගොල්ලෝ අරන් තියෙනවා දැන් ලක්ෂ 30ක් 35ක් විතර මුදලක් අරන් තියෙනවා. එක්කෙනෙක්ද? ඔව්. සල්ලි අරගෙන ඔය දැන් සුකුදාස කැම්පේන් කරලා ළමයි කට උත්තර දීලා තියෙනවා මෙහෙම සල්ලි ගත්තා කියලා. සමහර කට්ටිය මේගොල්ලෝගේ එකම මේක තමයි මේගොල්ලෝ දාගන්න account වලට මේක. අත යටින් තමයි මේ ගණන් දිනු කරගෙන යන්නේ. ඉතින් කවුද? වත්මන් සභාපති තමයි දැන් එයා මේ කවුද වත්මන් සභාපති ඉන්නේ? වත්මන් සභාපති නෙවෙයි හිටිය සභාපති. දැන් එයා ස්විස්සර්ලන්තේ ඉන්නේ ලේකම් සභාපති දෙන්නම ස්විස්සර්ලන් ගිහිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ටුවර් එකක් ගිහිල්ලාද නැත්නම්? නෑ නෑ. දැන් මේ ප්‍රශ්න සුගදාසර පැමිණිලි කරාට පස්සේ මේගොල්ලෝ රටින් පිට වුණා. ඒ කියන්නේ ඒකත් ව්‍යාජ ලෙස තමන්ගේ પાස්පෝර්ට් එකේ කබලි චයාමන් කියලා සටහන් කරගෙන එතකොට ඒ බෝලන් රජයෙන් ඉන්න කෙනෙක්ට කියලා මේගොල්ලෝ අපිට චෑමන් කියලා සටහන් කරගන්න බෑනේ પાස්පෝර්ට් එක නිල වශයෙන් ගන්න බෑ මොකක් හරි ප්‍රූෆ් ડોකියුමන්ට් එකක් නැතුව. ඇයි සංගමෙන් ලෙටර් එකක් ගන්න පුළුවන් නිසා එයා සභාපතිනේ මේක බිස්නස් ව්‍යාපාරයක් විදිහට තමයි මේක පවත්වාගෙන යන්නේ මේගොල්ලෝ. දැන් දැක්කෝ වීඩියෝස් එහෙම දෙනවා ස්විස්ලන්ඩ් වලින් එවන මෙහෙම අපි තමයි ජීවත් වෙන්නේ මේ විදිහට කියලා දැනටත් එහෙන් තමයි පාලනය වෙන්නේ. ලියුම් කියුම් ඔක්කොම පාලනය වෙන්නේ එහෙන්. ෆෙඩරේෂන් එක නිකන් මේ නාමිකෝ පවත්වාගෙන. ඒතර අමාත්‍යවරයා දැන්නේ නැද්ද මේක? හරියට නෑඳු. අමාත්‍යවරයා විතරක් නෙවෙයි සුවත් අයියේ පත්‍රයේ ආටිකල් සාමාන්‍ය 100ක් විතර ගිහිල්ලා තියෙනවා දැන්. හොරෙක් කියලා. හරිද? ඉතින් ඒ එකක්වත් මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අතකොළු ටිකක් තියෙනවා මේකේ. අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ යන සැනින් ස්විස්ලන් දන්නෝ අපි ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ඉන්නවායි කියලා. ඉතින් ඕකෙද සුවන්තර මතකන්නේ දැන් මර කෝප් කමිටුවේ මේ ක්‍රීඩා ටිකක් ලියාපදිංචි ක්‍රීඩා කොච්චරද ගෙවුවන් කියා ගන්න බැරි නිලධාරී හිටියනේ. ඉතින් ඒ වගේ තමයි. ඔගේ පොඩි පොඩි අතකළු ටිකක් දෙනවා ටුවර් එකක් ගිහිල්ලාම විස්කි බෝතල් ටිකක් ගෙනල්ලා දෙන කට්ටිය. එහෙම නිසා අපිට ක්‍රීඩා මත්තරට යන්න බෑ. ඇයි ඔයගොල්ලෝ ආවේ මොකටද ආවේ? දැන් අපිටත් ඇයි තියති රටේ හිත සෙල්ලම් කරපු ප්ලේස්ල යන්න දෙන්නේ. මම මොකද ඔයගොල්ලෝ වැඩක් කරගෙන ටක් ගාලා යන්න. එහෙමද? එහෙම කියන්නේ. එහෙමද? හිටිය කවුද විජේ විජේරත්න කියලා නේද? එයා තමයි කෝප් කමිටුවේ ක්‍රීඩා 72 කියා ගන්න බැරි වුණේ නේදාරියා. ට්‍රාන්ස්ෆර් වෙලා දැන් ආපහු නැවත වෙලා දින ක්‍රීඩා අමාත්‍යාංශයට. නේද? අපිට බැනලා එරව ගත්තා. නමුත් අපි යන්නේ මේ අභියාචනය දෙන වෙච්ච වැරද්දක් මේක. මේක දිගින් දිගට මේ විදිහට ගියොත් එහෙම සියලුම සංගම් මේ ක්‍රමයට යනවානේ. ඒකට තමයි මේ තේරීම් බාර කමිටුවක් දාලා තේරීම් කමිටු දාලා සංගම් දාලා ඔම්බස්මන්ලා දාලා මේක පාලනය කරන්න හදන්නේ. නමුත් ඉතින් මේක මේ විදිහට යන සුවත් ඇයි ওই විදිහට තමයි කණ්ඩායම. ඔ මේ පස් දිනා මොකද චෝදනාව තියෙන්නේ මේගොල්ලෝ? දැන් ඔයගොල්ලෝ විශ්වාස කරන විදිහට මේ පස් දිනා මොකද ඇතුළත් වෙලා නැත්තේ? කිසිම චෝදනාවක් නැහැ. ඉතින් දෙයියෝ තමයි දන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ අපි හිතන විදිහට නිලවරට උදව් කරපු දිස්ත්‍රික් සංගම් වලට පේවරේෂන් කරලා මොකද මේ කට්ටිය ගත්තොත් එහෙම ඒ අනිත් කට්ටිය දාගන්න. ඒ කියන්නේ මේගොල්ලෝ සහයෝගය දෙන්නේ නැද්ද ඡන්දෙ දෙන වෙලාවකදී එහෙම? නිලවරණේ වෙලාව. නිලවරණේ ඔයගොල්ලන්ගේ දිස්ත්‍රික් සංගමයෙන් ඡන්දෙ ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර දැන් අර ප්ලේයර් කැපුවාම පස්සේ දිස්ත්‍රික්කේ ඉතින් කියන ඔය ළමයි කියලා කිව්ව සර් එහෙම කරන්න බෑ මේ කට්ටිය උදව් කරන්න කියලා. අර ඒ පේවරේෂන් එක ගන්න තමයි මේගොල්ලෝ ඔය පරිගැනීම කරන්නේ. ඔව් දැන් ඔබ කොහොමද කියන්නේ සුගත මේ තුත් පස් දෙනා ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ කියලා? අර ගිය අයට වැඩි නෑ. දැන් ඔය අස්ලම් සාජ කියන එයා දැන් ගිය පාර බංගබන්දුවේ කැප්ටන්. සබිහරන් මේ වයිස් කැප්ටන් ගිය අවුරුද්දේ බංගබන්දුවේ. එතකොට දැන් ඔය අස්ලම් සාජ මේ 20 වෙනිද එන්නේ සති දෙකක ටුවර් එකක් කියලා. බෙස් ප්ලේයර් ඉංග්ලන්ඩ්. එයාව මේ කපන්නේ. බෙස් එක අයියේ දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් ගත්තාම IPL ඉන්න ප්ලේයර්ට මෙහෙ ඉඩ ස්ථානයක් තියෙන්නේ බෑ. ටුවර් එකක් යනකොට මොකද එනවා නම් ඒ ටුවර් එකට කලින් ඉතින් අස්ලම් සාජ එන්නේ 20. එයා අනිවාර්යයෙන්ම ටුවර් එකේ ඉන්න ඕන. ෆයිනල් මැච් එකේදී අස්ලම් සාජ බෙස් ප්ලේයර් ඉංග්ලන්ඩ් වල.
සංගමයට ඕනේ මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න. එතකොට මේක ඉන්න මේ සැර යන පුහුණුකරු මේ දුවන්තයියේ යුද හමුදාවෙන් සේවයේ විශ්‍රාම ගැටුපතු අයින් කර මස් හොරගම් කරලා අයින් කරපු එක්කෙනේ. මස් මස් හොරගම් කරලා දෙසරයක් එකපාරක් නම් එකවරද සමාව දෙන්න පුළුවන් දෙසරයක් එකම හොරකම කරලා සේවයෙන් පහ කරපු දෙපාරක් මස් හොරගම් කළා. දෙපාරක් මස් හොරගම් කළා. සේවයෙන් පහ කරපු නිලධාරියෙක්. එතකොට චාර්ජ් ෂීට් එකක් ගහලා තියෙනවා. විශ්‍රාම වැටුම නැතුව තමයි එළ දෙන්නේ. එහෙම පුහුණුකරුවේ දැනට තරුණ සේවාවේ රජයේ සේවයක් කරනවා. ඉතින් ඕක කොච්චර මේ කම්පේ ඒ කාගේ මේ අනුභවෙද්ද? එයා මොන ක්‍රමයකට ගිහිල්ලා ඉන්නවද කියලා දන්නේ නැති ක්‍රීඩා මාස්ටර් අන්තිමේදී ඔක තියෙන සංවර්ධන දෙපාර්තමේන්තුවට කම්ප්ලේන්ට් කරාට පස්සේ එයා ගැන පත්‍රය ආටිකල් ගිහිල්ලා තියෙනවා YouTube වල ගිහිල්ලා තියෙනවා. නමුත් මේක එක හස්තයකින් අහගෙන අපිට හිතා ගන්න බෑ මේ හස්තේ මොකද්ද කියන එක. වාගත්තනේ හස්තේ කවුද කියන්නේ? ඔව් දැන් මේ මුලින් නම් හිටියා දයසිරි ජයසේකර එතුමා තමයි ඕකේ සම්බන්ධයෙන් මොකද ඔය යාද හස්තයක් කරේ ඒ කාලේ. ඒ කාලේ හිටියා යා තමයි එයාගේ මේ ඒ කාලේ මේ ක්‍රීඩකෙ හිටියේ නැහැ. නෑ ඒ කාලේ කට්ටිය නෑ බෙස් මේ කාලේ හිටියා. නමුත් එතන ලොකුව නෑ මේ ප්ලේස්ලානේ බෙස්මන් තමයි ඔය හිටිය අනුරපත්‍රන කියන හිටිය සභාපති. ඒ කාලේ මේ ඒ කාලේ දාපු ත්‍රෙට් එකම මේ වෙනකම් අල්ලන් ඉන්නවා. දැන් හොඳම වැඩේ තියෙන්නේ මේ ඔය අරුණපත්‍ර කියන්නේ 2023 අප්‍රේල් මාසේ රටින් පිට පැනලා යන්නේ. 6 වෙනි මාසේ චෙක් එකක් අසම් කරන ෆෙඩරේෂන් එකේ. ඒ කොහොමද යා ගැස්සන? ඉතින් ඕක ක්‍රීඩා මාත්‍යාංශයට මම පෙන්නුව ක්‍රීඩා මාත්‍යාංශයට මං ගුව මේක මේ සර් මේ පුළුවන්ද මේ මෙහෙම දෙයක් කරන්න? hina wenawa kawuda me meke me kabadi eke sabahapati hati tinne den vartamaane kabadi sabahapati indrathista deeduna piti giya athara shavendra sella kawuda eya teerim kamutuwe sabahapati ne e teerim kamutuwe sabahapati thorana me kandaya me aniwarye teerim kamutuwe usaha karapu shavendra me thuma teerim kamutuwe aniwarye nirdeshayak denna ona me teerim sambandha balamu usaha karala නැ මේ තීර නම්බරේ මගේ දැන් එන්නේ ශවෙන්ද සිල්වා කියලා මේ හමුදාපති ගිය ඒ ඔෆිෂියලි එක නම්බරේ තියෙන මගේ නග නම්බරේ නැහැ. ඔව් මේ අනුරපත්‍රෙන්න හිටපු සභාපති වර්තමාන විධායක අධ්‍යක්ෂක. ඔව් දීප තනතුරක් දෙන්න බෑ. ඒ දැන් රටේ ඉන්න කෙනෙකුට ලංකාවේ තනතුර එයාද රටේ ඉන්නේ. ඔව් යා අනුරපත්‍රේ නයිස් සහිවානු රටේ ඉන්නේ. හිටපු ලේකම් වර්තමාන දේශීය විදේශීය සම්බන්ධතා නිලධාරී. කුයි තනතුර දෙන්නේ කවුද? දැන් මන් දන්නේ කවුද දෙන්නේ? ඒක තමයි ඉතින් අපි ඕක කම්ප්ලේන් කරාම ක්‍රීඩා අමාත්‍යාංශය නේදවත් ඇයි මේක පසුපස හබා යන්න ඕනේ. අපි අපිට දෙන්න පුළුවන් මේ ইনফরমේෂන් එකනේ. ඒතර ඒගොල්ලෝ තමයි මේ තොරතුරු යන්න ඕනේ. අපි දැන් ওই නම් ලිස්ට් එක දුන්නාම ඒගොල්ලෝ තමයි මේක හොයන්න ඕනේ. මේ නම් ලිස්ට් එක මොකද්ද කියලා. ක්‍රීඩා අමාත්‍යවරයා අංශ කරයිද කියලා. හරේන් ෆොනෑන්ඩෝ. නෑ ඔව් ගන්න. ඌට මාව ටිකක් මේ දවස් මේ ටිකේ ඇලර්ජික්. ඔව්. ඊට පස්සේ මේ වනේ චෙක් එක. ඔකේ අසං ඔක කවද්ද අසං කරලා තියෙන්නේ? ආයෙනි මාසේ අසං කරලා තියෙන්නේ. ඒතර රටෙත් නැහැ. රටෙත් නැහැ. ඒ කියන්නේ කලින් අසං කරලා දීලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම යන්න බෑනේ චෙක් එකක් අසං කරන්න. මේ දීලා ගිහිල්ලා තියෙන්නේ. ඔව් ඒක තමයි මේ කියන ක්‍රමවේදය දැන් මේ සංගමේ. ඒක උදන්තයි. නෑ 2023 6 වෙනි මාසේ ඔව් 4 වෙනි මාසේ රටින් ගිහිල්ලානේ. ආ මේ ගිය අවුරුදු චෙක් එක. ඔව් ගිය අවුරුදු චෙක් එක. දැන් මාරු කරලා ඔක මාරු කරලා තියෙනවා දැන් දැනට ගිහ පුහුණු කරු. දැන් පුහුණු කරු තිය සම්බන්ධතාවය බලන්නකො ඒ තර ලෙංගතුකම චෙක් කෑෂ් චෙක් එකක් අරන් ගිහලා මාරු කරලා ඒ ගනුදෙනුව සම්පූර්ණ කරන්න. ඔයා කියන්නේ මේ ප්‍රධාන පෙළේ මේ ක්‍රීඩකයන් ගියොත් මොන වගේ තැනකට අපි එන්න පුළුවන්ද? මේ පාර සුන්තයි ඔය ප්ලේස් වල පස් දෙනා ගියා නම් අනිවාර්යයෙන්ම සුර්තාවේ. ඒක 100%යි. දැන් අර පත්‍රයේ තිබ්බනේ සඳහන් කළා කීපෙනි තැන එනවා කියලා? තුන්වෙනි තැන. අපි මෙහෙ යනකොටම තුන අරයි යන්නේ තුන අරගෙන යන්නේ. තුන නැති කරන් එන්න වෙන්නේ දැන් කියන්නේ අපි එක ගන්න පුළුවන් එකනේ. නෑ ඔව්. තුන අපි තුන අපි සාමාන්‍යයෙන් තරඟයකට ඉදිරිපත් වෙනකොට අපි හිතන්නේ අපි දිනනවා කියලානේ. අනිවාර්යයෙන්. රටක් වශයෙන් අපි හිතනවා. අපි දැන් අපි අභිමාන අපි දිනනවා. හැබැයි මේගොල්ලෝ මුලින්ම සංගමේ කියන්නේ අපිට තුන ගන්න පුළුවන් බලාපොරොත්තු අපි යන්නේ කියලා. ඉතින් තුන ගන්න ඕනේ නැහැ නේ එක ගන්න පුළුවන් ඔය ප්ලේස් ඉතුරු ප්ලේස් පස්සේ දාන් ගියා. මේ ශූරතාවයට මුදල් කොච්චර ලැබෙනවද? නම් පළවෙනි ශූරතා මේ කියන්නේ පළවෙනි ස්ථානයේ
දන්නේ සුරතාවේට මුදල්ලක් ලැබෙන්නේ නැහැ. ඔකේ වෙන පැත්තක් තියෙනවා. ඔකේ කණ්ඩ එක කණ්ඩායමේ ප්ලේස් ලා දෙන්න කිකොල්ල වෙනම ක්ලබ් ටූර්නමන්ට් එකට සෙලෙක්ට් කර ගන්නවා. ඒ දෙන්නට සල්ලි හැබෙනවා. හ්ම්. ඒ දැන් ඔතන ඔය ටූර්නමන්ට් එක අතරතුර ප්ලේස් ලා දෙන්න වෙන ඒගොල්ල වෙන ටූර්නමන්ට් එකක් කරනවා. ලංකාවනු දෙන්නෙත් තෝරගන්නවා. ගිය පාර තේරුණා තමයි ඔය ඉන්න සබිහානොයි අස්ලම් සාරි. දැන් එතකොට සුගත් ඕගොල්ලෝ උත්සාහ කරාද ඇමතිවරයාව හමු වෙන්න? ඇමතිවරයාට ගියා. ඇමතිවරයා කොරියන් ගිහිල් බව තමයි අපිට දැනගන්න හම්බුනේ. ඊට පස්සේ ක්‍රීඩා මාධ්‍ය ඉතින් නමුත් ඒ ලිඛිත මේ පැමිණිල්ල බාර දුන්නද? ඉතින් තියෙන්නේ ඔම්බස්මන්ටත් දීලා තියෙනවා. ඒ කියන්නේ සෙලෙක්ෂන් එකේ 15 තියෙන්නේ අපි 13 මේ බාර දීලා තියෙනවා. ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැති ප්‍රශ්නේ තියෙන දැන් මේකට. ඒක ක්‍රීඩා මාධ්‍ය අපිට ප්ලේස්ලා දැන් ගියා කියන්නකෝ. දැන් කොහොම හරි ක්‍රීඩකයෝ ගියා. දැන් ගිහිල්ලානේ දැන්. ක්‍රීඩකයෝ දන්නේ නැහැ මොකද්ද කියලා. පුනරාරං එන්නේ ගිහිල්ලා. ගිහිල්ලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් සුන්තය දැනගන්න eBay දැන් මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා. දැන් මට තියෙන ගැටලුව මේ ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම ඕගොල්ලෝ කියන ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් නැතුව තමයි යන්නේ. අපි තුන්වෙනි ස්ථානයේ තමයි අරන් ඉන්න පුළුවන් වෙන්නේ. මොවුන් ගියොත් පළවෙනි ස්ථානයේ හම්බ වෙනවා. එතකොට ඒක ක්‍රීඩා ඇමතිවරයා නමුත් මේකට අනුමැතිය දීලා තියෙනවා. අනුමැතිය දීලා මොන පදනම මතද ඒ දීලා තියෙන්නේ උඩට? මොකද අපිට ඒක හොයාගන්න බැරි වුණා. මොකද මේ කට්ටිය මේ ක්‍රීඩා අමාත්‍යාංශය නම් මේ කරේ තියාගෙන හිටිය සිකුරාද වෙනකම්ම. නිවාඩු දවස ඉතින් ඒගොල්ලොත් මොකක් හරි හේතුවක් ඇතිනේ මේකට සපෝට් එක දෙන්න මේ විදිහට. දැන් ඕගොල්ලෝ මේ චෝදනා කරන විදිහට අපි කෙලින්ම ක්‍රීඩා අමාත්‍යාංශය චෝදනා කරන මේ කට්ටිය පාලනය වෙනවා. මොකද අපි දැන් ක්‍රීඩා අමාත්‍යාංශය නැත්නම් සිස්තුලෙන් දැන ගන්න දිය නැහැ. අපි ක්‍රීඩා අමාත්‍යාංශය රාව කියලා ඔතන හස්තියක් තියෙනවා. මොකද ඔතන දාපු නිලධාරී ටිකක් ඉන්නවනේ. අපි මෙහෙම පැමිණිලක් දෙනකොට පැමිණිල්ල කොපිය දිනු සිස්ටර්ලා. එතකොට මම කිව්වා සුගත් වීරසිංහල සහ මේ කට්ටිය මේ මොකක් හරි වෙන බලාපොරොත්තුවකින් මේ චෝදනා කරනවා කියන්නේ. නෑ අපි බලා දැන් අපි ඔය ශේෂ්ඨයට ඉන්නේ. දැන් මම නම් ඔය දැන් ක්‍රීඩා කරාට පස්සේ අවුරුදු 12කින් 10යි විතර. මොකද මේක බලන් ඉන්න බැරි කමට ක්‍රීඩකයෝ විදියට මේක මෙච්චර කාලෙ මේ අදයි ප්‍රශ්නයක් නෙමෙයි මේක. නෑ මේක දැන් අවුරුදු 6ක ඉඳලා මේ ප්‍රශ්නයක්. දැන් අපි මේ ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිවරයා රොෂාන් රණසිංහ ඒකට කම් කම්ප්ලේන් කරා. ඊට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගත්තා ෆෙඩරේෂන් එක. ඊට පස්සේ මේ අප්‍රේල් නිලවරණදී යන්නේ. නමුත් මේ මොන දේ කරත්වන්තයි මේකේ අර අස්සට යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය. එතන ස්කිප් කර ගන්නව දැන්. සුගතදාසන දීලා තියෙන වගාන්ති 41කින් පැමිණිල්ලක් සභාපතිට විරුද්ධව. ඔයාගා සුගත් මේ ලේකම්වරයාගේ නම්බරේ තියෙනවද? නැහැ. තියෙනවා. මට දෙන්නකෝ බලන්න. මේ තමයි ඇඩිෂනල් මෙයාට දැන් වැඩ බලන්නේ. දැන් මෙයා දන්න ස්ටෝරි එක. ඔව් එයාට මම විනාඩි 45ක් කතා කරගෙන මෙයාත් එක්ක ගිහිල්ලා ඊට පස්සේ අපි 20ක් විතර ගිහිල්ලා ලේකම්ට කිව්වා. මෙයා ඇවිල්ලා DG'ද? ඔව් නෑ ඇඩිෂනල් එක්ක. ඇඩිෂනල් සෙක්‍රටරි. සහකාර මෙයාට වැඩ බලන්නේ. නම මොකද? රෝහන්. හොඳ සිල්වා. අපි බලමු මේ ඇඩිෂනල් සෙක්‍රටරි රෝහන ඩි සිල්වා. රෝහණ ඩි සිල්වා මැතිතුමා. ඔව්. මම සුදත්ත තිලක්සිරි සුදා ක්‍රියේෂන් YouTube channel එකෙන් කතා කරන්නේ. ඔව්. මැතිතුමා මේ ඔබතුමා දන්නවද අර බංගබන්දු කුසලානේට ශ්‍රී ලංකාවෙන් ගිය ටීම් එකට ගැන විස්තර දන්නවද? ඔව්. එතකොට මැතිතුමා මට මේ ඇවිල්ලා ඉන්නවා මේ රත්නපුර දිස්ත්‍රික් සංගමේ සමාජිකව කට්ටියක්. ඒගොල්ලෝ චෝදනාවක් කරනවා මැතිතුමා ප්‍රධාන වශයෙන් දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ ඇතුළත් වෙලා නැහැ. විශේෂයෙන් නම් සඳහන් කළොත් අස්ලාම් සාජා, සබ්හාන්, හාලිස්, ආසිරි සඳරුවන් සහ සමරකෝන් කියන ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ඇතුළත් වෙලා නැහැ කියලා. එහෙම ඇත්තද ඒක? ඒ වගේ කම්ප්ලේන් එකක් ඒගොල්ලෝ කරලා තිබුණා. ඔව්. ඒක වෙනම පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේගොල්ලෝ කියන කම්ප්ලේන් එක නිවැරදිද? ඒකට තියෙන තොරතුරු මොනවද කියලා? ඔව්. නමුත් ඔය සිලෙක්ෂන් එකට අදාළ වෙන සිලෙක්ෂන් එකේ තොරතුරු ටික ජාතික තේරීම් කමිටුවේ පිටපත් කරලා ජාතික තේරීම් කමිටුවෙන් පැහැීමකට පත් වෙලා තිබුණා ඒ තේරීම පිළිබඳව. හ්ම්. ඊට පස්සේ තමයි ඒ සඳහා වෙන අවශ්‍ය වෙන අනුමැතිීන් වලට යොමු කරලා තියෙන්නේ. ඔව්. සමහරවිට මොවුන්ගේ චෝදනාව තියෙන වැදිතුමා මේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෝ 5 දෙනා ගෙනිච්චනම් කුසලානේ ගිහින්න පුළුවන්. දැන් අද පත්‍රයේ තියෙනවා දැන් ගිය කණ්ඩායමට ලැබෙන්නේ 3 වෙනි ස්ථානය කියලා. මෙහෙමයි මම හිතන්නේ ඔබතුමාත් දන්නවා ඕනම තරගයකට තෝරද්දී තේරීම් නිර්ණායක ගණනාවක් තිබෙනවානේ. ඒකත් අපිට සිද්ධ වෙනවා මේ අපේ ඔය
කබඩි ක්‍රීඩාවෙම පාර්ශවකරුවන්නේ. ඔවුන්ගේ තිබෙන කන්සර්න් එක, ඒ වගේම ඔවුන්ගේ තිබෙන කම්ප්ලේන් එක සම්බන්ධයෙන් නිසි පරිදි විමසලා බලන්න. මේ පාර්ශවයන්ට සමන්ට අදාළ පීඩකයන්ගේ තෝරා නොගැනීම පිළිබඳව කන්සර්න් තියෙන්න පුළුවන්. මේ එතකොට ඒ කන්සර්න් ටික අපි නිවැරදිව අගේ කිරීමක් කරලා බලලා ඕනේ තීරණය කරන්න තේරීම් කමිටුව සබිරි සම්මේලනේ වැරද්දක් කරලා තියෙනවද නැද්ද කියලා. ඔව්. ඒක නිසා ඉදිරියේදී මේ පිළිබඳව බැලීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී ඔය සියලුම තොරතුරු ජාතික තේරීම් කමිටුව ඉදිරිපත් කළා. තේරීම් කමිටුව නිර්දේශයක් ලබා දෙන්නේ මේ තීන තොරතුරු ඔවුන්ට පෑයීමකට පත් වෙන්න පුළුවන් නම්. මැතිතුමා, මේ අද පුවත්පතේ තියෙන්නේ ඒ දාපු කම්ප්ලේන් කුණු බක්කියට කියලා. ලංකාදීප පුවත්පතේ. නෑ නෑ. ඔව්, මේගොල්ලෝ ඉතාමත් හදිස්සිය දැන් යමක් අද දීලා හෙට මේ මොහොත වෙනකොට උත්තරයක් බලාපොරොත්තු වෙනවනේ ගොඩක් අය. අනේ මට සමා වෙලා තව එක උත්තරයක් දෙන්න. මේ අනුර පතිරණ කියන හිටපු සභාපතිවරයා වර්තමාන විධායක අධ්‍යක්ෂක, ඔහු ගිය අවුරුද්දේ ඉඳලම ස්විස්තරලන්ඩ් ඉන්නේ. හැබැයි චෙක් වලට අස්සම් කරනවලු ඒවා සත්‍යයක්ද දන්නේ නැහැ. මම ඉතල විදියට හිම වෙන්න බැහැ. ඒ පිළිබඳ කම්ප්ලේන් එකකුත් වාචිකව අපිට ලැබුණා. නමුත් ඒ පිළිබඳව අපි කිව්වා අපිට නිසි පරිදි තොරතුරු ඉදිරිපත් කරන්න කියලා ඒ කණ්ඩායම. ඉදිරිපත් කරන්න ආවට මේගොල්ලෝ පැනලා පන්නනවලු ඉන්න මේ උසස් නිලධාරීන් අමාත්‍යංශයෙන්. සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මම මේ කණ්ඩායමම මුණ ගැහුණා. ඒ කණ්ඩායමට අපි පැයකමාරක විතර මම ඒගොල්ලෝත් එක්ක සාකච්ඡාවක් කරා. ඒ අයට මම ඉදිරිපත් කරන්න කිව්වා සාක්ෂිව මේ කියන තොරතුරු ඉදිරියට ගෙනියන්න සහ පරීක්ෂා කරන්න. එතකොට ඒගොල්ලෝ ඒ සාක්ෂිව මේ තොරතුරු ඉදිරිපත් මේකට දැන් මේ අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිලා තියෙනවනේ මේ ටීම් එකට ගිය ටීම් එකට නේ. අමාත්‍යවරයාගේ අනුමැතිය දීමු කරලා තියෙනවා. එතකොට අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබෙයිද? නෑ, ලැබිලා දැන් ටීම් එක අද පිටත් වෙලා තියෙනවනේ. ඔව්, මේ මොනවද දැන් අපි කරන්නේ? මේක බොහොම කියන්නේ ළඟ ළඟ වෙච්ච සිදුවීම් මාලාවක් නේද? ඔව්. එතකොට ඒ ළඟ මාලාවේදී එක ළඟ ළඟ තමයි ඒ කාරණා සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ. අහහ. මොකද හේතුව කබඩි සම්මේලනයේ නිලවරණය පැවැත්වෙන්නේ මොනවාද? ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා මේක කලින් ඉවරදීව තිබුණ නැති හින්දා සම්බන්ධ කරලා නිලවරණයෙන් ඒ කණ්ඩායම පත් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය වෙන වැඩ කටයුතු කරන්න දීලා ඒක ලැබුණු ටයිම් එකයි මේ තරගාවලියට තියෙන ටයිම් එකයි අතර කාලය බොහොම සීමා සහිත කාලයක්. නමුත් මොවුන්ගේ චෝදනාවන් ඒ කරන කම්ප්ලේන් ඔබතුමන්ලා පිළිගරන් ඒ ගඩන් ඉන්කුවරි කරනවනේ. ඒ කම්ප්ලේන් අපි ලබාගෙන ඒකට අවශ්‍ය වෙන ඉදිරි කටයුතු පරීක්ෂණ කටයුතු කරනවා. දැන් මෙතුමන්ලා නැවත ආවොත් ඔබතුමන්ලා අවස්ථාව දෙනවද? අනිවාර්යයෙන්ම ඕනම වෙලාවක අධිකාරී අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හිටියා. මම වැඩ බලන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඔවුන්ට මාව හම්බෙන්න පුළුවන්. දිගින් දිගටම ඔවුන්ට මේ මොහොත වෙනකොටත් මම හිතන්නේ මම ඔවුන්ට පැය 4ක විතර කාලයක් ලබා දීලා තියෙනවා වාර දෙකකදී මාසික සාකච්ඡා කරන්න සතුටු ඉදිරිපත් කරන්න. හොඳයි. ගොඩාක් ස්තුතියි මේ අද නිවාඩු දවසෙත් ඔබතුමා ඇමතුවට, ඒ කියන්නේ දුරකථනයට ඇමතුවට බොහොම ස්තුතියි. එතුමා හම්බුණා නේ? ඔව්, එයා හම්බුණා. ඔව්. එයා නිතරම අපිට කියන්නේ දැන් නසුන්තයි දැන් අපි ඇත්තටම ලියුමක් ගෙන්න ගන්නකො දැන් ක්‍රීඩා මාත්‍යංශයෙන් කියලා. ක්‍රීඩා මාත්‍යංශයෙන් අපිට ආරංචියක් හම්බ වෙනවා. මෙන්න මෙහෙම විරුද්ධතාවය බාර දීලා දෙනවා. අපි තියෙන සම්බන්ධතාවලින් අපි කාට හරි ගෙනවන්න බලන්න මෙහෙම ෆයිල් එක මොක් කරගෙන තියනවද කියලා. එයා අපිට ෆොටෝ එකක් ගන්න දෙන්නේ. ඇත්තටම ඒකනේ අපිට දිවස් නැහැද? අපිට අපි ගාව ෆොටෝ එකක් අපිට තියෙනවා. අපි ගාව තියෙනවා. ඒ එක්ක නා WhatsApp එකේ එවුවන් සුදන්තය මට එවුවොත් සුදන්තයගේ නමට තියෙන ෆෝන් නම්බරෙත් එක්ක මේ එවුවා කියලා. අපිට දැන් මේගොල්ලන්ට පෙන්නන්න අපිට විශ්වාසයක් නැහැ ක්‍රීඩා මාත්‍යංශ මේ වෙනුවට. අපි කම්පේන් දාන බෝත් යන විශ්වාසයක් නැහැ ඇත්තටම අපිට. ඒතර අපි ඒ මේ එයා කියන ළඟ ළඟ තමයි මේ දේවල් උනේ කියලා. ඔව්, දැන් ළඟ ළඟ 2010 අප්‍රේල් 19 නේ ෆෙඩරේෂන් එක පිටවන්නේ. 2000 කීයද? මේ අප්‍රේල් මේ 24. ඒතකොට අප්‍රේල් 19 වල මේ මැයි 20 වෙනවා තමයි මේ ටුවර් එකේ අතරතුර එන්නේ. ඉතින් කාලේ හොඳටම තියෙනවා ඒකට. මේ ගන්න 3 වෙනි සෙලෙක්ෂන් තිබුණා 15 වෙනි දවසේ ක්‍රීඩා මේ සංවර්ධන මේ තේරින් කම්පියුටර් දෙන්න බැරි කමක් නැහැ නේ. අපි මේ දින 15 වෙනි සෙලෙක්ෂන් කරනවා කියලා. ඒගොල්ලෝ මේ ඔතන කියන්නේ නැති හේතුව තමයි මොකද මේගොල්ලෝ ටීම් එකේ සෙලෙක්ට් කරලා යවනවා. ඒතර සුදන්තයි තව එකක් තමයි ක්‍රීඩා තේරින් කම්පියුටර් සමාජිකයෙක් කියන උතෙන්ට. සෙලෙක්ෂන් තියෙන තැනට.
එතකොට යම් කිසි කෙනෙක් මම කියලා හිතන්නකෝ මම හොඳට සෙල්ලම් කරනවා මට ලකුණු තියෙනවා සෙලෙක්ෂන් එක මම අනිවාර්යෙන් හිතනවා මම විශ්වාස කරනවා මම මේ අද ටීම් එකේ ඔබ කියන්නේ මේට වැඩිය පහළ දක්ෂතාවයන් තියෙන අය තමයි යවලා තියෙන්නේ ඒක ඔප්පු කරන්න පුළුවන් ක්‍රීඩක ඒක ඉතින් දක්ෂයි හැබැයි මේ පහ අනිවාර්යෙන්ම ඉතියි හිටිය පහ ඉන්න ඕන පහ ප්‍රෙස්සවන් අතුළු ගහන මේක මේ කතා කරපු ලේකම්තුමත් දන්නවද ඒක දන්නවද අපි කොච්චර කිව්වද මේ දැන් මේ සංගමේ නැති වෙලාව තමයි මේ අස්සම්තාලා යවන්නේ මේ මේ සාජය යවන්නේ ඉංගලන්ඩ් වලට මේ ඩීජී ලියුමක් දීලා එතකොට ඔය අනුරපත්‍රණ කියන කොර සභාපතියා එහෙදි ට්‍රයි කරන මේ කොල්ලට ගහන්න දු ඉංගලන්ඩ් වලින් හරවල යවන්න ඇයි එච්චර ඇරියස්යක් ඇරියස් එකක්ද ඒක දැන් කියන්නේ මේ මේ සංගමයට දන්නන්න නතුව ගියා ඒක සංගමේ තොර නැහැ ඒතොර ක්‍රීඩා මාත්‍යන ශාට තිබුණේ ඒතොර ඒ වෙලාවට යා ලියුම අරන් ගිහිල්ලා තිබුණේ මේ එහෙ ඩීජී ගෙන් මෙහින් අප්‍රූල් එක අරන් ගිහිල්ලා තිබුණා උ දන්න ඒගොල්ලෝ අරන් ගියා කියලා එතකොට ඒගොල්ලෝ හෙන් ට්‍රයි කරනවා මෙයාට හෙන් ගහලා එවන්න මොකද මේ සුවන්දා විශේෂයෙන්ම කියන්න ඕන මෙයා දැන් ඔය අනුරපත්‍රණ ඒෂියන් බොඩි එකේ වයිස් චෙයාර්මන් කෙනේ අද මොකද අපි දෙනවනේ දැන් මෙහෙ අපේ ඡන්ද දෙන දැන් හෙත් ඒෂියන් බොඩි වලට අපි ඡන්දයක් තියෙනවා අපිට ඒතර මෙහෙ සෙක්‍රටරියි ප්‍රෙසිඩන්ට් ඡන්ද දෙකක් තියෙනවා ඒතර ඡන්ද දෙක දෙනකොට ඔතන මේකක් තියෙනවා ඒ පේවරේෂන් එක අපිට මෙහෙමයි කියලා කියන්න පුළුවන් ඒතර ඔය ඔය නිලධාරින් මෙයාගේ මේ ඔතන මම යට ලියලා තියෙන නමත් මේ සෙක්‍රටරි ලංකාවට එනවා ලංකාවට ඇවිල්ලා අපේ විදායකමට හම්බ වෙන්නේ එක එක මේ ක්‍රීඩා කණ්ඩායමක් කරනවා ක්‍රීඩා ඇමති කෙනෙක් හම්බ වෙන්නේ මේ පොඩි ෆන් එකකට ඒ ඇයි මේ ඕගොල්ලොත් එක්ක මේක මෙහෙම ක්ලෑෂ් වෙන්න හේතුව කියන්නකෝ අවංකව මොකද්ද කියලා දැන් අපි ක්‍රීඩකයනේ දැන් මෙතන ඉන්න අනිත් කට්ටිය ක්‍රීඩකයනේ බිස්නස් يعني ව්‍යාපාර ඡන්ද දෙන්නවත් නාගිනාගේ වයසක කට්ටියක් එන්නේ يعني ක්‍රීඩා සංගම් ඒ අමුතු විදිහට පිළිගෙන තමන ඡන්ද දෙන විදිහට මේකදී අර ක්‍රීඩා ව්‍යාපාරයක් කරගෙන තියෙන දැන් මේක. ඒ කියන්නේ මේ හොඳ සල්ලි ගැවසෙන තැනක්ද මේ කබඩි කියන්නේ? ඔව් දැන් මේ ඔය ප්ලේස් ලගෙන් එනවනේ දැන් ඉන්දියන් ගියාම එක ප්ලේයර් 120යි 30යි හම්බ වෙන්නේ. ලංකාවේ දැන් ක්‍රිකට් වගේ තමයි. විකිරණ ක්‍රීඩා දෙකක්. ක්‍රිකට් වල IPL එක නෝ මේකේ ප්‍රෝ කබඩි වලට ඉංග්‍රීසි වලට කියනවා දැන්. එතකොට මම චෝදනා කරන සුගත්ලට මේ සල්ලි හම්බ වෙන්නේ නැති හින්දා ඒ අවස්ථාව නැති වෙනවා. අපි දින මම දුසත් අය අපි 2005 2009 මම ශ්‍රී ලංකා ටීම් එකෙන් අයින් වුණේ දැන් 2024යි මම කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ නේ. අපි සල්ලි හම්බ වුණා අපි මම නිල වර්ණයකට ඇවිල්ලා නැහැ මම කොටත් ඇවිල්ලා නැහැ. කිසිම දෙයකට නැහැ. ඉතින් අපි දැන් මේක දිගින් දිගටම දැන් මේ එකම චෝදනා කරනකොට අපිට කියනවා මෙහෙම එන්න මේකට මේක අපි මෙහෙම එකතු වෙලා කරමු මොකක් කර චබුදෝ. හරි කියන්නේ. දැන් දිස්ත්‍රික් සංගම් වලින් මෙහෙම උදව්වක් කරන්න මෙහෙම මෙහෙම ඔයගොල්ලෝ මෙනිහඬ වෙන්න එපා මේක මෙහෙම. ඉතින් ඒ හේතු නිසා තමයි අපි දැන් මේ මේ පාර නිල වර්ණයට අපි දායකත්වය ලබා දීලා මේ කොහොමරි මේ අපේ දැන් මේ සභාපති ඉල්ලුවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකේ. ඉතින් එහෙම මෙහෙම එයාට එන්න බැරි වුණා. එයාට මේ ඡන්ද 20යි 28ක් අතර තමයි මේ ගැප් එක තියෙන්නේ. මොකද ඔය අනුර ඒ ඡන්ද ගන්නත් යම් කිසි මේ 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 මුදල් අපි දැන් අපිට ඡන්ද දෙන්න බලාපොරොත්තු වෙන ගී කට්ටියට ඡන්ද දීපු දෙනෙක් ඉන්නවා. නුවරඑළියට ලක්ෂකමාරක් දීලා දෙනවා. කළුතරේ ලක්ෂකමාරක් දීලා දෙනවා. ඒ කියන්නේ මේකත් අර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඒ වගේ තියෙන පාලක මණ්ඩලයේ ක්‍රිකට් බෝඩ් එකට ඡන්ද මෙසනවා වගේ. ඒ දෙකේ එකම හැන්ඩලින් වෙන්නේ. එකම ඉතින් දැන් ස්විස්ලාන්දේ ඉඳන් තමයි සම්පූර්ණ දැන් මහා සභාව ගන්න ස්විස්ලාන්දේ ඉඳලා සුවන්තයි මේ සූම් මීටින් එකේ. හරිද? සූම් එකෙන් අරගෙන මෙතන ඉන්න සෙක්‍රටරි හිටිය මෙතන ඉන්න හිටිය මේ චෙයාර්මන් අපේ වත්මන් සභාපති උතන ඉන්න වත්මන් සෙක්‍රටරි මෙතන ඉන්න මේ දෙන්න මෙහි ඉඳන් කියන මේව තමයි වෙන්න ඕනේ මේව තමයි වෙන්න ඕනේ මේව තමයි වෙන්න ඕනේ මේව තමයි වෙන්න ඕනේ ඔව් හරි මේ ඉතින් ඔන්න ඕක තමයි මේ ගැටලුව තියෙන්නේ දැන් අපි බලමු ඩිරෙක්ටර් ජෙනරල්ටත් අරගන්න පුළුවන්ද කියලා මොකද අපිට දිවස් නැහැනේ නම් ලිස්ට් එක එවන්න. හරි අපි බලමු අධ්‍යක්ෂ ජෙනරාල් වරයට ගන්න පුළුවන්ද කියලා ශාමල් ෆර්නැන්ඩෝ. මේ ඇවිල්ලා මේ මේ ලංකාවේ නේ. මේල වර්තමාන නැ මේ ඩිරෙක්ටර් ජෙනරල් නේ. යා කිරිම වරන්දුනා මේ ඔය නම් ලිස්ට් එකව යන්න දෙන්නේ නැහැ කියලා අපිට. එතුම ගන්නේ නැ. හරි. දැන් එතකොට මට දැන් වැඩසටහන අවසන් කරන්නත් කාලය වෙලා තියෙනවා. මොකද්ද ඔයාලට ප්‍රධාන වශයෙන් කියන්න තියෙන සුගත්? ඇත්තටම අපිට දැන් සුගත් දැන් කියන්න තියෙන්නේ අපිට දැන් ඔය අපි මේ කණ්ඩායම තුන්වෙනිද අපි දෙනෝ ඩිරෙක්ටර් ජෙනරාල්ට මෙන්න මේ කණ්ඩායම තමයි නිලධාරී තමයි මේ බංගු සංචාරය යන්න ඉන්නේ කියලා. එතකොට තෝරලා නැහැ කණ්ඩායම. තෝරලා නැහැ කවුරු අකමැති 24 දෙනෙකු සංචිතයක් තියෙනවා. මේ 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 ක්‍රීඩකيو පස් දෙනාට ඇතුළුව. ඔව් සභියන් නැහැ සභියන් ඉංග්‍රීසි හිටියේ අනිත් කට්ටිය ඉන්නවා ඇතුළේ. හරිද? එතකොට 24 දෙනාගෙන් තමයි 15 වෙනිදා තමයි මේ තෝරගන්නේ 12 දෙනාට. අපි මේක කැම්පේන් එකක් විදියට නම වෙන්ද ඩීජිට දෙනවා. මෙන්න සර් නම් ලිස්ට් එක මේ නම් ලිස්ට් එකම තමයි මේ ටුවර් එක යන්නේ. ඔව්. හරිද?
දැන් ගියත් ඒ ලිස්ට් එකමයි. ඉතින් අපිට තේරීම් කමිටුවක් ඉන්න තුන් දෙනෙක්ගෙන් තේරීම් කමිටුවේ තුන් දෙනාට තියෙන දිවේස අපිට නැහැනේ මේ නම වෙන්ද දෙන්න මේ පහ. දැන් ඒගොල්ලෝ කියන්නේ අර ඇඩිෂනල් සෙක්‍රටරි කිව්වේ තේරීම් කමිටුව හරි කට්ටිය තමයි තේරුවේ කියලා. නේ නේ අපිට ඔබට ඇහෙන්නේ නැතිනේ කිව්වේ. ඔව් තේරීම් කමිටුව හරි කට්ටිය තේරුවා කියලා කියනවා. නමුත් එතකොට අපිට එහෙනම් මේ තේරීම් කමිටුවක් ඕන නැහැනේ අපිට අනිත් දවසේ සෙලෙක්ෂන් දිනනකොට අපිට කිව්වනම් හරි ඔයගොල්ලෝ මේ යන ටීම් එක තෝරලා දෙන්නේ කොහොමද අපි සෙලෙක්ෂන් දින පහල නම් අපි දෙවෙනිද විතර ටීම් එක තෝරලා දෙනවා. අපිට එහෙම දිවස් නැහැ සුවන්තයි මේ. කවුද ඒ තෝරලා දුන්නේ එතකොට? ඒත් මේ සම්ප්‍රපත්‍රණල ඒකත් ඒ වගේ. ඒ සංගමේ මේ හිටිය මේ සෙලෙක්ෂන් කමිටිය ගන්නේ. ඒ කට්ටිය ඉතින් දේ කට්ටියේ තෝරන සෙලෙක්ෂන් එක අපි කොහොමද කියන්නේ මේ පාලොස්සේ ඉඳන් තියෙන. ඒ කියන්නේ ඔබලා ඉදිරිපත් කරන මේ ක්‍රීඩකයෝ ගැන කිසිම මේ කන්සර්න් කරන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ අපි ඒගොල්ලන්ට කියන්නේ නැහැ මේ ලිපි සම්බන්ධව. අපි රහසිගතව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කියනවා සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක ටීම් කාඩ් හදලා තියෙන බංග්ලාදේශයට යවලා මෙන්න මේ ක්‍රීඩකයෝ මෙන්න මේ ක්‍රීඩකයෝ නැහැ සංජිතේ දැන් මේ වෙනකොට සංජිතේ ඉන්නවා නමුත් සංචාර සභාව කරවන්නේ නැහැ මේගොල්ලෝ මෙන්න මේ කට්ටිය තමයි. ඔව් දැන් ඔබට හොඳම දේ තමයි ඇඩිෂනල් සෙක්‍රටරි අපි නම කිව්වේ මොකද්ද එතුමාගේ? රෝහණ ඩිසිල්. රෝහණ ඩිසිල්වා. දැන් එතුමා කිව්වනේ එතුමා උන තරම් වෙලාව දුන්නා. ඔබත් පිළිගත්ත පැය දෙකක් දුරන්ද කතා වුණා. දැන් එතුමා හම්බු වෙලා මම මට පේන විදිහ ඔබ අමාත්‍යවරයා හරින් ෆර්නැන්ඩෝගෙන් ටයිම් එකක් ඉල්ලන. අමාත්‍යවරේ ටයිම් එකක් දෙන්න බෑ ඊළඟ සම්බන්ධයෙන්නේ. අපිට ටයිම් නොදුන්නට ඉස්සර දුන්න මට ටයිම් ඕන වෙලාවකට අයියේ කියලා මේ ඕගොල්ලන්ට නිලවශයෙන් අපිට දෙන්න ඕන දැන් ඕක තනි කර මේ නොමග යවීමක් ඉතින් ක්‍රීඩා වගන්ද ඒක හවුද හරින්ද ඔව් ඉතින් සර් මේ සුවන්ත චක්‍රලේඛනෙම තියෙනවා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිම ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙන්න බෑ කියලා නාම යෝජනා සහභාගී වෙන්න නෙවෙයි නාම යෝජනා දෙන්න බෑ වගන්තිය හැබැයි දීලා ඉතින් දීලානේ දෙයන්නේ අපි කියන්නේ දැන් මෙතන බලන්නකො මේ දැන් ඔය අපි කිව්වහම මේ කට්ටිය අපිට කියනවා ක්‍රීඩා මාත්‍යයන් ඕක ලියුම් ගේන කියලා මේ දවස් 5කට ඉස්සෙල්ලා බංග්ලාදේශයේ සයිට් එකේ යනවා අපේ නම් ලිස්ට් එකයි ප්‍රේස්ලයි දවස් 5කට ඉතින් දැන් ක්‍රීඩා යමදී ඉතින් මෙහෙ යවපුවනේ හරිනේ ඉතින් එහින් යවන්න පුළුවන් ඒගොල්ලන්ට ඉතින් මේගොල්ලෝ යවලා නැහැ නේද ක්‍රීඩා අනුමැතියක් නැතු කොහොමද බංග්ලාදේශය දන්නේ ක්‍රීඩා අනුමැතිය හැමෝට ඊයේනේ ආ නම මේකත් දාන්නේ කවද්ද දවස් 5කට ඉස්සෙල්ලා බංග්ලාදේශය දාන්නේ ආයේ අනුමැතිය හැම්බුනේ දැන් ඔය ඊයේනේ බොහොම අමාරුවෙන් ගත්තා කිව්වේ ඊයේනේ ඔබ ඔක ඔබත් ඉදිරිපත් කරන්න දැන් ඔබ ගිහිල්ලා ලිඛිතව ඉදිරිපත් කරන්න ඇඩිෂනල් සෙක්‍රටරිට මේක අහන්න කොහොමද මෙහෙම වුනේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිලා තියෙන්නේ ඊයේ නම් 23 වෙනිද නම් සරල උදාහරණයක්නේ ඔව් ඔක මේ දේ සිදුවේ කෙසේද කියලා අහන්න ඒගොල්ලන්ට උත්තරයක් නැහැ ඒගොල්ලෝ කියන්නේ අපි ඒක ඉතින් ඕගොල්ලන්ට ඕම හදන්න පුළුවන් ඇඩිෂනල් ඩේට අපිට කිව්වේ මේ ලෙටර් එක හදන්න පුළුවන් මං ඔසර් ලෙටර් එක හදන්න කියන්නේ අපි දෙන්නේ නම වෙනනේ සෙලෙක්ෂන් කරන්නේ 15 වෙනි ඉතින් අපි නමේ හදන්නේ කොහොමද දිව්‍යත් නැහැ එතකොට මොකද කිව්වේ ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා යා එහෙම ගන්නේ ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද මේක ඒ ප්‍රශ්නයක් තියෙන ඒවට විසඳුම් ලබා ගන්න තමයි ඩීජීලා ඩිරෙක්ටර් ජෙනරල් කොපත් කරලා තියෙන්නේ ඒගොල්ලෝ ඉතින් ඒකට ඒක මුනිවතරකම් හිටියක තමයි සුවත් අපිට කියන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ උත්තරයක් කිව්වේ නැහැ ඒගොල්ලෝ ඒගොල්ලෝ බැලුවා දැන් ප්ලේස් ලගේ එක හරි දැන් මේ 12 හරි එළමයක් අසාදන්න ලක් වෙන එක හරි දැන් යන්න බැරිුණොත් නමුත් මේකේ මේ ළමයාගේ මානසික මට්ටම එතකොට හරිද ඔයගොල්ලෝ මොකද්ද දැන් අවසානයේ බලාපොරොත්තු වෙන ටීම් එක ගියා දැන් අපි අපේ අවසාන බලාපොරොත්තු තමයි මේ සම්මේ සංගමයේ මේ නිලධාරී කමිටුව දැනුවත් නැතුව මේකේ ඇප්‍රූවල් එකක් ගන්න බෑ සෙලෙක්ෂන් එකක් තියුවා නම් මේ විධායක කමිටුවට බැරි වුණාට අරන් ඈ ඔව් නෑ නෑ මේ ක්‍රීඩාමිති කියන්නේ දැන් අපි කණ්ඩායමක් තීරණය කරලා විධායක කමිටුවට දාලා ගන්න ඕන ඇප්‍රූවල් එක මෙන්න මේ කට්ටිය තමයි අපි බංගලදේශයට යවන්නේ කියලා එතකොට සම්පූර්ණ බොරුවක් නෙදී වේලාසන කණ්ඩායමක් සෙලෙක් කරලා ඒ නම් ටික බංගලදේශයට යවලා මේ ඒ නම් ලිස්ට් එක අපි තීරුවේ කියලා ලස්සනට අරන්ගෙන ක්‍රීඩාමිතිවරයා ගාවට හරි මේකේ හොඳම දේ තමයි තව දිගුවක් හැටියට අපි විදිරියට ගෙනියමු දැන් අර එතුමා කතා කරන්නේ එතුමා මේ කිව්වනේ මේ මම ටයිම් දෙනවා ඉදිරියටත් දෙන්නම් ඔය ඕන දෙයක් කිව්වනේ ඔබ ගිහිල්ලා නැවත ඔහු හරහා ඇමතිවරයාගේ සාකච්ඡාවක් ඉල්ලන ඒ කරුණු තියෙන අසාධාරණකම් ටික හරින් ෆර්නැන්ඩෝ අමාත්‍යවරයාට ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කරන්න. එතනදී මොනවද ගැටලුවක් ඔයගොල්ලන්ට තවත් තියෙනවා නම් අපි ඉඩ ප්‍රස්තාව දෙන්න සූදානම්. මොකද ජාතික කණ්ඩායමක් නම් රට වෙනුවෙන් යන්නේ පුද්ගලික අයගේ ඔබ කියනා විදිහට මම දන්නේ ඒ ගියා නම් එහෙම පුද්ගලික මිනිසුන්ගේ උපනා මත ගියා නම් ඒක වැරදි වෙනවා. මොකද රටේ පුරවැසියෝ හැටියට අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද රටේ ජාතික කණ්ඩායම. ඒවන් රටේ සල්ලි විඳන් කරලා සංජිත කරලා තියෙනවා. ඔව් ඒ නිසා ඒ ඉදිරියේදී ඔවුන්ගේ මොනවද ඔවුන් දෙන උත්තර කියන එක අපි නැවත වතාවක් කතා කරමු. එහෙනම් ගොඩාක් ස්තුතියි. හරි. ඉදිරියේදී මේවා ඉවර්දි කරගන්න කියන බලාපොරොත්තු වෙන නෙමෙයි අපි ඇත්තටම බලධාරීන්ට කියනවා මේ මොකද රටක් වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ රටට අභිමානයක් ගේන රටට
රට ජයග්‍රහණයක් ගේන්නයි. ඒ තුන්වෙනි තැන නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ, පළවෙනි තැන. එහෙනම් ජයෙන් ජය වේවා. ඒසිමරවා.